ආයුබෝවන්. අද මම ඔයාලට අරගෙන එන්නේ එක්තරා සුවිශේෂ ක්‍රියාකාරකමක්. මම ගොඩක් කාලෙක ඉඳන් අපේ වලස් මුල්ලේ අබේ ස්වාමින් වහන්සේගේ නිරපේක්ෂත්වයේ මග කියන YouTube channel එක ඔස්සේ මෙහෙවන ධර්මදේශනායක එවාගෙම ඒ දේවල් එක රැඳිලා ඉන්න කෙනෙක්. ඉතින් අවසරයි අපේ හාමුදුරන් වහන්සේ උන්වහන්සේ කියලා දුන්නු එක්තරා සුවිශේෂ ක්‍රියාකාරකමක් මම මේ අවස්ථාවේදී ඔයාලට කියලා දෙනවා. මගේ YouTube channel එකත් එක්ක රැඳලා ඉන්න ඔයාලට ඒක වැදගත් වෙයි කියලා හිතලා මේක ලෝකයේ හැමෝම දන්න විදිහට වින් හොප් කියන මහත්මයාගේ විශේෂ වැඩසටහනක් ඔහු කරන ක්‍රියාකාරකමක්. මේක අපේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය හා සම්බන්ධ ක්‍රියාකාරකමක්. ඔයාලා දන්නව ඇති මේ COVID-19 කියන වෛරසය ශරීරගත වීමෙන් පසුව මරණයට පත්වෙන්නේ ප්‍රධානතම හේතුවක් වන්නේ පෙනහළු වලට ඇතිවන ශ්වසන අපහසුතාවය උග්‍ර වීමයි. මෙය ARDS තත්ත්වය ලෙස හඳුන්වනවා. ඒ ගැන ලංකාවේ අපිට වෛද්‍යවරුන් තේරුම් ගැනීමේ පහසුවට කියන වචන තමයි පෙනහළු වලට දියරයක් පිරෙනවා, පෙනහළු වලට වතුර පිරෙනවා, ඒ වගේම දැඩි ශ්වසන පද්ධතිය විශාලම කාර්යභාරයක් ඉෂ්ට කරන පෙනහළු ආසාදනය වෙලා ගොඩක්ම. ඉතින් මේ ශ්වසන අපහසුතාව නැතිවීම මගහැරවීමටත් මේ ශ්වසන අභ්‍යාසය මම දැන් අද ඔයාලට ඉදිරිපත් කරන ඉවහල් වෙනවා ගොඩාරියක්. ඒ වගේම හැම නිරෝගීම පුද්ගලයෙක් මේ දේ කරනවා නම් ඔයගොල්ලන්ගේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩක් වර්ධනය වෙනවා, ශක්තිමත් වෙනවා. ඉතින් මේ වෛරස් එකක් හැමතැනම තියෙන අවස්ථාවේදී මේ වගේ දෙයකින් අපිට පුළුවන් කිසිම මුදලක් වැය වෙන්නේ. ඉතින් Tamanටම කරන්න පුළුවන් අභ්‍යාසයක් මේක. ඒක අබේ ස්වාමින් වහන්සේ පෙන්වා දුන් පරිදි ද අයිස්මෑන් කියලා අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලෝක ප්‍රසිද්ධ විම් හොප් මහත්මයාගේ හුස්ම ගැනීමේ අභ්‍යාසය ඇතුළත් වීඩියෝ එක මම පහලින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න මම ඒකේ ලින්ක් එක. මොකද මේ වීඩියෝ එකේ මට ඒක ඇතුළත් කරන්න බැරි හින්දා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේ අපේ ස්වාමීන් වහන්සේ ඒ ගැන හඳුන්වන විදිහත් ඒ වීඩියෝ එක බලන්න. මම ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් ඔයාලට දාන්න බලන්නම්. අනිවාර්යයෙන්ම ඔයාලන්ට පුළුවන් මේ දේ කරන්න. මොකද වැදගත් වෙන්නේ මේ වෙලාවේ අපි හැමෝම නිරෝගීමත්ම ඉන්න එකයි. මග නොවැර බලන්න. මේක අනිවාර්යයෙන්ම කරන්න. ඕගොල්ලන්ව දන්න අය හැමෝම මේ ගැන දැනුවත් කරන්න. මොකද මේ වෙලාවේ අපි හැමෝටම හැමෝම උදව් කරගන්න ඕනේ. මනුස්සකමින් ඉන්න ඕන වෙලාවක්. මනුස්සකම තමයි අංක එකටම වටින්නේ. ඉතින් මම පුංචිම හැඳින්වීමක් කරන්නම් මේ අභ්‍යාසය කරන්න ඕනේ කොහොමද කියලා. මුලින්ම ඔයගලන්ට නැගිට ගමන් තමයි මේක කරනවා නම් වඩා සුදුසු වන්නේ. ඒ වගේම ඔයගලන්ට නිින්දට යනකොටත් කරනවා නම් ඒක වඩා සුදුසුයි. මුලින්ම නැගිට ගමන් ඔයගලන්ගේ ජනේල ඇරලා හොඳට ඔක්සිජන් ගලාගෙන එන දෙන්න තමන්ගේ ඉන්න ගෙදරට, කාමරයට හරි. අංක එක පෙනහළු හොඳින් පිරෙන විදියට හුස්ම වාර 30ක් ඔයගලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන ඒ කියන්නේ හුස්ම 30 ගාරගෙන ඉවර වෙනකොටම ඔයගොල්ලෝ ගත්ත 30 වෙන හුස්ම ඊට පස්සේ පහතට හෙලලා නැවතක් හුස්මක් ඉහළට ගන්නේ නැතුව හුස්ම පහතම හෙලාගෙන තත්පර 60ක් හුස්ම නොගෙන රඳවාගෙන ඉන්න. තත්පර 60ක්ම මුල් අවස්ථාවේදී හුස්ම පහතට හෙලලා රඳවාගෙන ඉන්න ඕගලන්ට අපහසුතාවයක් දැනේ. එහෙම කරනකොට ඒක වාර ගාන වැඩි වෙනකොට පුළුවන්කම වෙනවා. ඊට පස්සේ එකපාර ලොකු හුස්මක් අරගෙන හොඳට පෙනහළු පිරෙන්න ඒක තත්පර 15ක් රඳවගෙන ඉන්න ඕනේ අපේ පෙනහළු වල. තත්පර 15කට පස්සේ මේ හුස්ම සාමාන්‍ය විදිහට පිට කරන්න. ඉතින් මේ අභ්‍යාසය මේක තුන් පාරක් කරන්න ඕනේ, වට තුනක්. මේක ඔයගලන්ට වීඩියෝ එක බලවම ඒකත් එක්කම ඔයගලන්ට කරන්න පුළුවන්. දෙවෙනි හා තුන්වෙනි ඒ කියන්නේ වට දෙකේදී ඔයගලන්ට පුළුවන් නම් තත්පර 90ක් විතර මේ හුස්ම තමන්ට පාත හෙලලා රඳව ගන්න. ඒක වඩාත්ම හොඳයි. කාලයක් යද්දී පුරුදු වෙද්දී ඔයගලන්ට මේක පුළුවන් කරගන්න. මෙහෙම හුස්ම රඳවගෙන ඉන්නකොට වෙන්නේ ශරීර උෂ්ණත්වය අපේ වැඩි වෙනවා. ශරීර උෂ්ණත්වය වැඩි වීමත් සමගම අපේ ඇඟ ඇතුලේ වෙන දේවල් අපිට දැනෙන්න ගන්නවා.
හෘද ස්පන්දන වේගය අඩු වෙනවා අපිට දැනෙනවා. ඉතින් අපේ හෘද ස්පන්දය ගැහෙන රිද්මයට පුළුවන් තරම් ඔගොල්ලෝ සවන් දෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔගොල්ලෝ රිලැක්ස් වෙන්න, සැහැල්ලු වෙන්න, හදවතේ රිද්මයට සවන් දෙන්න පුළුවන් තරම් ඔගලන්ට මේක ඔගලන්ගේ මනස ශරීරය සුවපත් කරනවා. ඒ වගේම මෙතනින් වෙන්න ලොකු ගොඩක් හොඳ දේ තමයි ඔයගොල්ලන්ගේ පිනහල ගොඩක් ශක්තිමත් වෙනවා, ඔයගොල්ලන්ගේ ශරීරය ගොඩක් නිරෝගිමත් වෙනවා. ඒ ගැන හොඳ අදහසක් විම් හොප් මහත්මයාගේ වීඩියෝ එක නැරඹීමෙන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ආශ්වාස පාශ්වාස ක්‍රියාවලිය ඔයගොල්ලන්ට කරලා ඔයගොල්ලන්ගේ ජීවිතයට යහපතක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ඇති වෙලා තියෙන මේ COVID-19 කියන මේ වසංගතයේ ඉක්මනින්ම මුළු ලෝකෙන්ම තුරන් වෙලා ගිහිල්ලා මේ ලෝකයේ සුවපත් වෙන්න කියලා ඒ වගේම ප්‍රාර්ථනා කරනවා. ඔගොල්ලෝ පුළුවන් තරම් දැහැම ජීවිතයකට හුරු වන්න. දැන් අපිට ඒ වගේ දෙයකට හුරු වෙන්න ගොඩාක් අවස්ථාව මේ ස්වභාව ධර්මයෙන්ම ළඟා කරලා දීලා තියෙනවා. ස්වභාව ධර්මයට අහුම්කන් දෙන්න අනිවාර්යෙන් ස්වභාව ධර්මයෙන්ම ඔගොල්ලන්ව සුවපත් කරાવી. මේ වසංගත තත්ත්වයත් එක්ක අපි ගොඩක් අය අපි හැමෝම වගේ නිවෙස්වලට වෙලා ඉන්න කාලයක් තමයි මේක. ඉතින් මෙතුවක්කල් අපි වැරදි චාරයාවන්ට හුරු වෙලා ඉන්නවා නම් ඒවා මඟහැරගන්න හොඳම අවස්ථාව තමයි අපිට සබාධර්මය දැන් දීලා තියෙන්නේ. ඒවා හොඳට පිළිපදින්න, මොකද හොඳ පුරුදු පිළිපදින්න. මොකද මේ අවස්ථාව මඟහැරනොත් අපිට තවත් අවස්ථාවක් සබාධර්මයෙන් දෙන එකක් නැහැ. ඒ වගේම කියන්න ඕනේ පුළුවන් නම් පුළුවන් තරම් ඔයගොල්ලෝ ආධ්‍යාත්මිකව ඔයගොල්ලන්ගේ ජීවිතයට හැඩ ගැහෙන්න, ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වන්න. ඔයගොල්ලන්ට මම තව දෙයක් කියන්නම්. මේ නිර්පේක්ෂකත්වයේ මග කියන YouTube channel එක ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒක visit කරලා පොඩ්ඩක් බලන්න. එක්කෙනෙක් දෙන්නෙක්ට හෝ මේ දෙයින් ප්‍රතිඵලයක් ලැබෙවි. ඒ වගේම තව කියන්න ඕනේ අපේ ලංකාවේ ඉන්නව හරීම අපිට පුදුමාකාර හොඳ දේවල් කියලා දෙන්න මහත්මයෙක් දීගොඩ කුමාර මහත්මයා. එතුමා කියන්නේ මම දැකලා තියෙන විදිහට මම එතුමාගේ වීඩියෝ හැමදාම එකක් නෑර නරඹන කෙනෙක්. මම කාලය තිස්ස රැඳිලා ඉන්න කෙනෙක්. මොකද එතුමා අපේට පුළුවන් තරම් අපේ ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව ළඟා කරගන්න හැටි කියලා දෙන්නේ. හැම තිස්සෙම හොඳ දේවල් දෙන්නේ. සත්තුන්ට ආදරය කරන්න, මිනිස්සුන්ට ආදරය කරන්න ඔගොල්ලෝ මම කියනවට වැඩිය ඒ දේවල් ගිහිල්ලාම බලන්න. ඉතින් පුළුවන් තරම් හිත නිවන දේ පැත්තට යොමු කරගන්න. මං හිතනවා මේ වීඩියෝ එකනුත් ඔයගලන්ට මොනවාම හරි වැදගත් දෙයක් ජීවිතයට එකතු වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. මේකෙන් එක්කෙනෙක් හෝ සුවපත් වේවි කියලා. එහෙනම් ඔයගලන්ට වැදගත් තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. හැමෝම සුවපත් වේවා.